ආයිබෝ වන්දරුනේ අද රටේ පවතින මේ වාතාවරණය උඩ පිස්සයි විස්ස ශිෂ්‍යත්ව විභාගයේදී පෙනී සිටින පුංචි දූ පුතාලට මව්බස පාඩමෙන් කොටසක් අවබෝධ කරලා දෙන්න තමයි මම අද සූදානම් වෙන්නේ අපි කෑගලු විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ මේ සංකල්පය අනුව මේ කරගෙන යන වැඩපිළිවෙල අනුව ඉදිරියේදී පුතාලට අපි මේ වගේ පාඩම් කොටස් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා මම හිතනවා හැම දිනාම මේ කරන පාඩම් ගැන අවබෝධයෙන් ඒකට සහභාගී වෙයි කියලා පුතාලට මතක ඇති අපි තුනේ පන්තියේදී ඉගෙන ගත්තා යුගල පද මොනවාද යුගල පද අපි තුනේ පන්තියේ ඉන්නකොට ඉගෙන ගත්තා යුගල පද පහ ගමන් බිමන් तैगि भोग अहल पहल कैम बीम सिरित विरित මේ යුගල පද පහ අපි තුනේ පන්තියේ ඉන්නකොට ඉගෙන ගත්තා. ගමන් බිමන් තෑගි භෝග අහල පහල කෑම බීම සිරිත් විරි. මං හිතන්නේ දැන් අපි ඊළඟට හතරේ පන්තියට ආවමත් යුගල පද කීපයක් ඉගෙන ගත්තා. මං ඒක මතක් කිරීමක් විදියට දැන් පුතාලට මං පුංචි ඡේදයක් කියවනවා. මේ ඡේදය හොඳට අහගෙන ඉන්න ඕනේ. පුතා මෙහෙට එන්න. මේ බලන්න ඔයාගේ පොත් මේසේ හැටි මේසි පුරාම පොත්පත් ඔය මල්ලිත් එක්ක එන්න ගෙට ඇවිත් මේ පොත් මේසේ පිළිවෙල් ටස් කරන්න දැන් බලන්න පුතේ මම මේ කියවපු ඡේදයේ එක තැනක අපිට තිබුණා මේසි පුරාම පොත්පත් ගේ ඇතුලේ සිට අම්මා උස්සඩින් කීවාය පොත් මේසේ අස්කර ගන්න කියලා කිව්වා මේ එනවා අම්මේ කිසිවක් නොකල ලෙස දිනේ මල්ලි සමග ශාලේට ආවේය ඕනෑම කෙනෙකුට කොයිතරම් ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි තිබුණත් වැඩක් වෙන්නේ නැහැ බලන්න පුතේ වගන්තිය පොඩ්ඩක් ඕනෑම කෙනෙකුට गेवाल दोरवाल यान वाहन वातु पीटी तिबुनात वैडा क्वेन्नी नह इगेन गत्ताम तमाई संपूर्ण केने क्वेन्नी एक तेरेन तावमो इगोल्लु पुंजी वैडी पुते ताता दिनेत गे हिसा अतगामीन कीवे तिबेन आदरेते वियुतियाय दिनेत्त सितिने केली सेल्लम हेम तिस्सेम ओनै नह बलन्न पुते मे वगंतिय दिहत केली सेल्लम
හැමතිස්සෙම ඕනෑ නැහැ. හොඳ පුතාලා වගේ අතපය සෝදාගෙන පාඩම් වැඩ කරන්න අම්මා කීවායි. පසුව දිනෙත් මල්ලි සමග පාඩම් වැඩ කළේ බොහොම සතුටින්. ඔගොල්ලෝ වගේ තමයි. දිනෙත් මල්ලිත් එක්ක බොහොම සන්තෝෂයෙන් පාඩම් වැඩ කරා. දැන් බලන්න පුතේ මම මේ ලියපු වගන්ති තුන දිහා. මේසේ පුරාම පොත්පත්. ඕනෑම කෙනෙකුට ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. කෙලි සෙල්ලම් හැම තිස්සෙම ඕනෑ නැහැ. දැන් මම මේ ඉරි අඳින වචන දිහා බලන්න. දැන් පුතාලට පේනවා ඇති පොත්පත් ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි කෙලි සෙල්ලම් පුතේ මේ වචන වලට මේවට අපි කියන්නේ යුගල පද. අපි තුනේ පන්තියේදී යුගල පද පහක් ඉගෙන ගත්තා. ඔන්න අපිට දැන් ආයෙත් අලුතෙන් යුගල පද පහක් තියෙනවා. පොත්පත්, ගෙවල් දොරවල්, යාන වාහන, වතු පිටි, කෙලි සෙල්ලම්. දැන් මේ යුගල පදයක් කියන්නේ මොනවද? දැන් මේ යුගල පදයක් කිව්වහම ඔයාලට පේනවා මෙතන වචන දෙකක් තියෙනවා. युगल කියන්නේ දෙකක්. युगලයක් කියන්නේ දෙකක්. එහෙනම් මේ युगल පදවල විශේෂ ලක්ෂණ තියෙනවා. युगल පදයක් කිව්වහම මේ වචන දෙකක් තියෙනවා. මේ වචන දෙක පුතේ හැම වෙලාවෙම පොඩ්ඩක් ඈඩ් කරලා ලියන්න ඕනේ. මේ දෙක එකට ලියන්නේ නැහැ. දෙක ඈඩ් වෙන්න ඕනේ. ඊළඟට අපි හැම වෙලාවෙම මේ युगल පද භාවිතා කරනකොට අක්ෂර නිවැරදිව ලියන්න ඕනේ. ශිෂ්‍යත්ව විභාගයේ දින ඔයාලා ලියන මේ යුගල පදය බොහොම සරල දෙයක් වුණත් ඒ අකුරු නිවැරදිව ලියවිලා තියෙන්න ඕනේ. මූර්ධ ජකුරක් තිබුණොත් එහෙම, දන්ත ජකුරක් එහෙම, හල් කිරීම නිවැරදිවම ලියවෙන්න ඕනේ. දැන් මේ යුගල පදේ ලියනකොට අපි පොත්පත් කියලා එකට ලිව්වොත් එක ගොඩේ ඔහොම ලියනවා. ඒක නිවැරදි නෑ. ඔහොම එක ගොඩකට ලිව්වොත් මේක වචන දෙක ඈත් වෙනවා. එතකොට පුතේ මේ යුගල පද භාවිතයෙන් නිසා මොකද මේ වෙන්නේ අපේ සිංහල පාඩමේ? මේ සිංහල කරන ලියනකොට අපි රචනාවක් ලියනකොට හරි මේ යුගල පදයක් යෙදුවාම ඒ වගන්තියේ අලංකාරයක් ලස්සනක් ඇති වෙනවා. ඒක නිසා තමයි දැන් බලන්න මේසේ පුරාම පොත් කියලා අපි වගන්තියේ නතර කරොත් ඒක පොඩ්ඩක් ලස්සනමදි. මේසේ පුරාම පොත්පත් පොඩි අලංකාරයක් ගෙනත් දෙනවා මේ වගන්තියට. හැම කෙනෙකුටම ගෙවල් වාහන වතු තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. එහෙම ලියනවට වඩා අපි මේ බාන්න මේ වගන්තිය ඕනෑම කෙනෙකුට ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. අර ලියපු වගන්තියට පුංචි අලංකාරයක් ලැබිලා තියෙනවා මේ යුගල පද එකතු කිරීම නිසා. දැන් එහෙනම් පුතාලා යුගල පද 10ක් ඉගෙන ගත්තා. දැන් අපි පහේ පන්තියට ආවම ආයිත් අපි ඉගෙන ගන්නවා තවත් යුගල පද පහක්. දැන් මම පුතාලට පුංචි ඡේදයක් කියවනවා. ඒ ඡේදය ඔයාලා අහුන් කන් දෙන්න ඕනේ. ඒකේ තියෙන යුගල පද අපි ලියමු. අපේ බාලදක්ෂ කඳවුර. අපේ පාසලේ පැවති බාලදක්ෂ කඳවුර සහ ගිනි මැල සම්දර්ශනයේ සඳහා වෙනත් පාසල්වල සිසුහු 100කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වූහ. එම සිසුන්ට අප විදුහලේ නේවාසික පහසුකම් සපයා තිබුණි. දින 3ක කාලයක් තුල සිසුහු සෑම දිනෙකම පාහේ අපගේ සමීප මිතුරන් බවට පත් වූහ. කඳවුරෙහි කටයුතු කරන අවස්ථාවල කිසිම සිසුවෙකුට අනම් මනම් කතා කරමින් කාලය ගත නොකර
තමාට නියමිත කාර්යයන්හි යෙදෙන ලෙසට උපදෙස් ලැබුණි. ඔන්න බලන්න පුතේ මම මේ කියපුව වගන්තිය පොඩ්ඩක්. කඳවුරේ කටයුතු කරන අවස්ථාවල කිසිම සිසුවෙකුට අනම්මනම් කතා කරමින් කාලය ගත නොකර තමාට නියමිත කාර්යෙහි යෙදෙන ලෙසට උපදෙස් ලැබුණි. ඔන්න බලන්න අපිට එක යුගල පදයක් ලැබුණා එකෙන්. අනම්මනම් එනිසා විවේක කාලයේදී පමණ කවුරුත් එක්වී විහිළු තහළු කළහ. තවත් එකක් විවේක කාලයේදී පමණ කවුරුත් එක්වී විහිළු තහළු කළහ. නොයෙකුත් කතා පවසමින් වාද විවාද පැවැත්වූහ. තව යුගල පදයක් හම්බුණා අපිට වාද විවාද. අවසාන දින රාත්‍රියේ විද්‍යාලීය ක්‍රීඩා පිටියේ පැවති ගිනිමැල සංදර්ශනයේ කාගෙත් සිද්ගත්තේය. ගිනිමැල සංදර්ශනයේ අවස්ථාවේදී සෑම පාසලකම සිසුහු විශේෂාංගයක් බැගින් ඉදිරිපත් කළහ. රාහුල මහාවිද්‍යාලයේ සිසු සිසුවියන් ඉදිරිපත් කළ අරුම පුදුම ගෝණීය විශේෂාංගය අප කාගෙත් net සිත් පැහැර ගැනීමට සමත් විය. මොන විශේෂාංගේද? අරුම පුදුම. ඔන්න බලන්න තවත් යුගල පදයක් අපිට ලැබුණා. අරුම පුදුම. අවසාන දිනේදී කඳවුරට සහභාගී වූ ගුරුවරුද සිසුහුද දෙමව්පියෝද පාසල් භූමියේ අස්සක් මුල්ලක් නැර පිරිසිදු කිරීමේ කටයුතු වල නිරත වූහ. එහෙනම් ඔන්න අපිට අන්තිම අවසාන වශයෙන් ලැබුණා මේ ඡේදයෙන් අස්සක් මුල්ලක්. දැන් බලන්න පුතේ අපි තුනේ ශ්‍රේණියේදී හතර ශ්‍රේණියේදී ඉගෙන ගත්ත යුගල පදවලට අමතරව අපි දැන් පහ ශ්‍රේණියේදීත් යුගල පද පහක් ඉගෙන ගත්තා. අනම් මන විහිළු තහළු වාද විවාද අරුම පුදුම අස්සක් මුල්ලා. එතකොට අනම් මනං විහිළු තහළු වාද විවාද අරුම පුදුම අස්සක් මුල්ලා කියන යුගල පද පහත් අපි අලුතෙන් ඉගෙන ගත්තා. දැන් පුංචි විද්වල පුතාලා මතක තියාගන්න ඕනේ අපිට ශිෂ්‍යත්ව විභාගයට යනකොට ඉතාම පහසුයි අපි ඉගෙන ගන්න තියෙනවා යුගල පද 15. මේ යුගල පද 15 පිළිවෙලට ලියාගන්න නිවැරදිව අක්ෂර විඤ්ඤාසයේ සහිතව ලියාගන්න ඔබ ඉගෙන ගත්තොත් මේ යුගල පද කියන පාඩම අමාරු වෙන්නේ නැහැ. අර මම කියලා දුන්නා වගේ හැම වෙලාවෙම යුගල පදේ ලියනකොට පද දෙක වෙන් කරලා ලියන්න, අක්ෂර නිවැරදිව ලියන්න, රචනාවක් ලියනකොට වගන්තියක් ලියනකොට අලංකාරය සඳහා මේවා යොදාගන්න පුළුවන්. එතකොට අපි නැවත සැරයක් මතක් කරොත් අපි 3-4-5 ශ්‍රේණිවල ඉගෙන ගත්ත යුගල පද පළවෙනි එක ගමන් බිමන් සිරිත් විරිත් කෑම බීම අහල පහල තෑගි භෝග. මතකද? ගමන් බිමන් තෑගි භෝග අහල පහල සිරිත් විරිත් තව පහක් ඉගෙන ගන්න. ගෙවල් දොරවල් වතු පිටි යාන වාහන කෙලි සෙල්ලම්
केली सेल्लाम अनाम मना आली वाने बलान अनाम मना विहिलु तहालु वाद विवाद अरुम पुदुम अस्साक मुल्ला गमन विमान कैम बीम तैगी भोग अहल पहल सिरित विरित गेवाल दोरवाल वातु पिती यान वाहन केली सेल्लाम पोत पात ताम पहासुई पुते मे युगल पद पहालव ओगलांट पाड़ां करगान्न पुलुवां एहना नवत दिनेक मे विद्यतम सिंघल पाड़ में किंग ओबहामु एनकां मा नावतिनवा स्तूती।